හැම දෙ නාම ධර්මශ්‍රවනයට ප්‍රථම පන්සිිල් සමාධන්වීම සඳහා සූදානම්බන්න සාධුකාරයක් පවත්වල න අස්කාරය කියන්න. බුද්धං සරනංග්ඡමි धම්මං සරනංග්ඡමි සංගං සරනග්ඡමි දුතියම්පි බුද්ධන් සරනංගඡමි दතිphiි धම්ම saரanggaक्ष दතිphi සhang saரanggaक्ष තතිphiි බුද්ध saரanggaक्ष තතිphiි धම්ang saரanggaசா අති අම්පි සංගන් සරනං ගච්ඡාමි. තිසාරණ ගමනං සම්පන්නං පානාතිපාතාවේරමනී ශික්ඛපදන් සමාධයාමි අදිින්නාධනාාවේරමනී සික්හපදන් සමාධයාමී කාමිසු මිච්හාාචාරාවේරමනී සික්කාපදන් සමාධයාමී මුසාවාදාවේරමණී සික්ඛපදන් සමාධයාමී සුරාමීරය මජ්්‍ය පමාද්ඨානාවේරමණී සික්හපදන් සමාධයාමී තිසරණීන සද්ධිං පංචසීලං ධම්මං සාධකං සුරක්හිතං කත්වා අපපමාදේන සම්පාදේත. සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස සුනන්තු සග්ග මොක්හදන් ධම්ම සවන කාලු අයං භදන්තා ධම්ම සවන කාලු අයං භදන්තා ධම්ම සවන කාලු අයං භදන්තා. නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස ඉදධභික්කවේ භික්හු අනුපන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දංජනීතිවායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහතිතිී. කාරුණක පින්වත්න්නේ දැන් හැම දෙනාම සූදානම් වෙන්නේ ධර්මශ්‍රවනය කරන්න. ඔස්්‍රේලියාවේ මැල්බන්ුවර බෙරක්හි ශාක්‍යමුණ සම්බුද්ධ මහා විහාරයෙහි විහාරාධහිපති ඔස්්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක අප අතිපූජනීය ශාශ්‍රවේදී, රාජකීය පණ්ඩිත දිගා මඩුල්ලේ විමලානන්ද නායක මහාස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව. එම විහාරස්ථානයහි දෙදහස් විසික වර්ෂය සඳහා කටින පින්කම භාරගෙන කටයුතු කරන සැදැහැති පින්වත් පිරිසකගේ පූර්ණ අනුග්‍රාහක දායකත්වේ ඇතිව පවත්වනු ලබන පින්කම්මාලාවේ සමාරම්භක ධර්මදේශනාවයි අද මෙලෙසින් ආරම්භ කරන්නේ. අද පටන් මේ වස්සාන සමයෙහි, ඔබට නිවන් මග හෙළි පෙහෙළි කරන බොහෝම වටිනා ධර්මදේශනා මාලාවක් සතිපතා ශ්‍රවණය කිරීමේ භා්‍ය උදාවෙනවා. විශේෂයෙන්ම අවබෝධයට හෙවත් නිවනට උපකාර වෙන ධර්ම හැටියට සඳහන් කරනු ලබන බෝධි පාක්ෂික ධර්ම. ස්‍යස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව ඔබට මේ ධර්මදේශනාමාලාව තුළ මනා දැනුමක් අවබෝධයක් ලබාගන්නට අවකාශ සැලසීති වෙනවා. ඒ පිළිබඳව දෙ දහස් විසික වර්ෂයේ කටිනපින් කමේ දායකත්වය දරන, පිවතුන් හැම දෙනාටම ඔබගේ කෘථඥතාවය පු්්‍යානුමූදනාව ආශීර්වාදය හිමි කළයුතුව පවතිනවා ශ්‍රද්ධාවන්ත පින්වත්න කටින පින් කමක් කියල කියන්නේ ඉතාම දුර්ලභ ගණයේ වටිනා පින් කමක් ටින පින්කමක් සිදු කරන්න පුළුවන්කම ලැබෙන්නේ සම්බුද්ධ ශාසනයක විතරයි. සම්බුද්ධ ශාසනයක් පහළ වෙන්නේ, ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකය තුළ පහළ වෙලා උන්වහන්සේ ධර්මය දේශනා කරලා ඒ ධර්මය අනුගමනය කරන භික්‍ෂණී උපාසක උපාසිකා කියන සිව්ුවනක් පිරිසක් පහළවනාම තමයි සම්බුද්ධ ශසනයක් පහළවෙන්නේ. තර එවන් පසුබිමකයි ඔබාපි හැමෝම මීජීවත් වෙන්නේ. මේක බුද්ධූත් පාද කාලයක්. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළවෙච්ච කාලයක තමයි උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලෝකෙහි ජීවමානව පවතින කාලයක තමයි අපි මේ ජීවත්වෙන්නේ. උන්වහන්සේගේ ධර්මය ජීවිතයට ප්‍රායෝගිකව ගලපාගත්ත ආරි මහා සංහරත්නය භික්‍ෂණී උපාසක උපාසිකා කියන සිව්ුවනක් පිරිසෙන් තුන් පිරිසක්ම ජීවමානව වැහිඳ ජීවමානව සිටින කාලයකයි ඔබාපි මේ ජීවත්වෙන්. විශේෂයෙන්ම උපසම්පදාන් ස්වාමීන් වහන්සේලා ලෝකයේ වැඩඉන්න කාලයකයි ඔබාපි ජීවත්තෙන්. පන්සලක කටින පින්කමක් සිද්ධ කරන්න නම්. වසරකට වතාවක් සිදු කරන මේ මහනීය පින්කම සිදු කරන්න නං හි පන්සලේ, උපසම්පදා ස්වාමීන්වහන්සේලා වැඩයින්න ඕ. අඩුගාන එක නමක් හරි වැඩයිල්ලෝ. උන්වහන්සේ පෙරවස් සමාදන්වෙන්ට ඕඩ ඊට පස්සේ වස් සමාදන් වෙලා ඒ වස්කාලසීම වස්තුන්මාසය ඉතාම හොඳින් ගත කරන්නත්තෝ. වස් කඩාගන්න බෑ. ඒ හාමුදුරුවන්ට අත්‍යාවශ්‍ය හේතුවක් නිසා වස් සමාදන් වෙච්ච පන්සලෙන් පිට වෙලා යන්ඩ ඕනනං යන්න තියෙන ක්‍රමයක් තමයි සත්තාහ කරණයෙන් යනව කියල සඳහන් කරන්නවා. සිහිය උපදවාගෙන මම අද මේ පන්සලෙන් පිටත්තිෙන හැබැයි. දවස් හතක් ගතවෙන්න කලින් මම ආපහු පන්සලට එනවාහි අධදිෂ්ඨාන කරගෙන යන්ටෝ. එහෙම හිතාගෙන ගිය නැත්තං එදා දවසේ පහුවෙන්දට එලිවෙන්න කලින් අනිවාර්ම ෙන්න්ඩෝ එහමාවේ නැතිනොත් වස් කැඩෙනෝ. එතකොට වස් සමාදන් වෙලා ඉන්න ඒ පන්සල එක හාමුදුරු කෙනෙක් නම් ඒ හාමුදුර වස් බිඳගත්තුත් ඒ පන්සලේ දායකයන්ට කටින පින්කමක් කරන්න බැරිවුණු. ඉතින් ලොකූ බලාපොරොත්තුවකින් ඉඳලා දායකයන්ට කටින පින් හම කරගන්න බැරිවුනොත් හාමුදුරුවන්ගේ වස් කැඩාගැනීම නිසා පස්ස මුද වෙන්නේ හාමුදුරුවන්ට දායකයන්ගේ වස් වදිනෝ. ඒ නිසා හාමුදුරු හරයට පරිස්සං වෙනවා ඒ කාල සීමාවේදී උපරිමෙන්ම වස් ආරක්ෂා කරගන්න. ඉති එහෙම වස් පෙරවස් සමාදන් වෙලා වස් බිඳගන්න නැතු තුන්මාසයක් තිස්සේ හොඳට සීල සමාධි ප්‍රඥාදී ප්‍රතිපත්තිපූර්ණය කරලා ඉන් පස්සේ මහාපවාරණයෙන් පවාරණය කරාට පස්සේ ඒ පන්සල කටිනක් ශෂේෂත්‍රයක් බවට කටින පින්කමක් කරන්න සුදුසු බිමක් බවට පත්වෙනවා. අන්න එවන් පන්සලක කටින පින්කමක් කරනව නම් යම් කිසි දායක පිරිසක් ඒ දායක පිරිස මහත්හල මහනිසංසදායි පින්කමක් ජීවිතය කරගත්ත පිරිසක් බවට පත්වෙනවා. කටමහා පින්කං අතරින් ප්‍රධානම පින් කම හැටියට ගැන එන්නේ කටින පින්කම සම සම්බුද්ධ ශාසනය සිදු කළ හැකි සුවිශේෂතම පින් කටින පින්කම. එතකොට අනිත්කාරණාව තමයි මේ කටින පින්කමට පූර්වගාමීව වස්තුන්මාසයක් ගත වෙනකොට. ඒ වස්තුන්මාසයේදී හාමුදුරුවරු වෙනදාට වැඩිය බොහෝම සීට සමාධි ප්‍රඥාවවන්ට නැඹුරු වෙලා අධ්‍යාත්මිකව දියුණු වෙන්න වෑයම් කරන. එතට වස් ආරාධනා කරපු කටිනපින්කම සිද්ධ කරන දායකයුත් අන්න ඒ සඳහා බොහෝම ඇපවෙලා කැපවෙල කටයුතු කරන්නවා. වස්තුම්මාසි වරුණට පස්සේ කටින පින්කම කටිනිිචීවර පූජාව කරලා දානිදීම විතරයි කටිනපින්හම කියෙ හිතන්නේ යන්නන්නේ නැතුව ඒ වස්තුන්මාසේම තමනුත් වෙනදට වැඩිය දහමට නැබුරු වෙලා. තමන්ගේ ධර්මක් ඥානය දියුණු කරගෙන. තමනුත් වෙනටට වැඩිය සිල් සමාදන් වෙලා. සීල මේ ප්‍රතිප අඩුගාන පන්සිිල් හොඳට අරක්ෂා කරගෙන හෙමනැත්තං ආජී වශ්ටමක සීලය මේ වස්තුන්මාසේම සමාධන් වෙලා. කැමති අයට හැකියාව තියෙනයට අට සිල් සමාදන් වෙලා වනත් කමක් නෑ. සීලයෙහි පිහිටලා ඒවාගේ වෙනදට වැඩිය භාවනාවන්ට නැබුරු වෙලා ප්‍රඥ්ඥාව දියුණු කරගැනීම ක්‍රියාකාරකම්බලට නැබුරු වෙලා කටයුතු කරනවනං. දායකයන්ටත් විශාල අධ්‍යාත්මික සුවයක් ශාන්තියක් මේ කාලේ උදාකරගන්න පුළුවන්. එනිසා මේක පුුණ්‍ය කාලයක් හැටියට තමන්ට පින් සිදු කරගන්න ලැබච්ච කාලයක් හැටියට සලකන්ටෝල්. එහෙම සලකාගෙන කටයුතු කරනවනං, න්න ඒ කෙනාට බොහෝ කුසල් රැස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. පෙන් වත්න්නේ ධර්මයහි සඳහන් කරල තියෙනවා කටින පින්කමක් කරනෙක් කෙනා චූල සෝතාපන්න සදිසූ විය කියලා පුංචි සෝුවන් වෙච්ච කෙනෙක් කියලා සෝවන් වෙච්චෙන පොඩි එක් කෙනෙක් කියලා ඇයි එහෙම කියන්නේ සූුවන් වෙච්ච කෙනෙකුගේ ප්‍රධාන ලක්ෂණයක් තමයි එයා සතරාපායක් නිදහස් වෙච්චක් ක සෝුවන් වෙච්ච කෙනා චතූහපාය හිච විප්පමුත්තුව ැන මරණින් පසයා සතරාපායි උපදිි නෑ එක සහතික කරල කියන්න පුළුවන්. අන්න ඒවාගේ සුවන් පලයට පත්විච්ච එක් කෙනෙක් සතරාපායි උපදින්නේ නෑ වගේ කටිනපින් කමක් කරපු කෙනෙක් කල්ප ගණනාවක් යනකං අපාය උපදින්නේ නැහැ කියන එක ධරමයහි බොහොම අවධාරණය කරලා තියනවා විශේෂයෙන්ම නාගිත කියන මහරහතන් වහන්සේගේ තේරාපදාානයහි සඳහන් කරල තියනවා කටින දානං දත්වාන සංහේගුණවරුත්තමි ඉතුූ තින්සේ මහාකප්පේ නාභජානාවි දුගතය එතකොට කටිනදාානයක් පූජා කරලා සඟගුණ සහිකරගෙන කටිනදාානයක් පූජා කරලා එතැන් පටන් ඉතෝතින්සේ මහාකප්පේ මහාකල්ප තිහක් යනකං දුගතිය ඉපදුරී නෑ කියල සඳහන් වෙනවා ඒ කටින පින්කමේ අනුහසේ. ඉතින් අන්න ඒ වගේ වටින පින්කමක් තමයි ඔ ඇතු එකතු වෙලා මේ සිදුකරන්න අනාගත සිදුකරන්න බලාපොරොත්තු වන්න. ඒ කටින පින්කමට පූර්වගාමීව බෙරෙක්හි සාක්‍යමුණි සම්බුද්ධ විහාරයේ දෙ දහස් විසි එකවර්ෂය සඳහා කටින පින් කමේ දායකත්වය දරන පින්න්නතුන් හැමෝම එකවගේ එකතු වෙලා සංවිධානය කරල තියෙන ඉතාම වටිනා ධර්මදේශනා මාලාවක්. ඒ ධර්මදේශනා මාලාව පවත්වනු ලබන්නේ සතිස් බෝධිපාක්ෂික ධර්මයන් මුල් කරගෙන්. ඒ නිසා අද පටන් ඔබ මේ දේශනාවන් හොඳින් ශ්‍රවණය කරලා. බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව ඔබේ ඇති දැනුම වැඩිදියුණු කරගෙන, අප්‍රමාදීව කුසලයට නැඹුරු වෙලා නිවනට සමීපව කටයුතු කරන්න ඔබ වෑයම් කළ යුතුව පවතිෙන. ඉතිං, මෙන්න මේ කියන බෝධිපාක්ෂික ධර්මයන් අතුරෙන් අද අපි කියල දෙන්න බලාපොරොත්තුවන්නේ, සතර සම්යක් ප්‍රධාන වීර්ය විග්‍රහ කරන තැන හඳුන්වන පළවෙනි වීර්ය පිළිබඳව.ඉට කලින් අපි මේ බෝධිපාක්ෂික ධර්ම කියයන්නේ මොකක්ද කියන එක පිළිබඳව අපි අවධානී යොමු කරලා බලව පෙන්වත්න. බෝධි කියල කිය කියන්නේ අවබෝධධයට. මොන අවබෝධයටද චතුරාර් සත්‍යය ධර්ම අවබෝධයට. බෝධහය කල කැන එකයි.උනා අද චතුරාර් සත්‍යය ධර්මී දුක්ඛ සත්්‍යය සමුදය සත්‍යය, නිරෝධ සත්්‍යය මාර්ග සත්්‍යය. මෙන්න මේ කියන චතුරාර් සත්‍ය ධර්ම අවබෝධයට කියන බූධිය කියල.ඒ අවබෝධ කරගත්ත කෙනාට කියන නම තමයි බුද්ධ කියලකය. එතට චතුරාර් සත්‍යය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. ඒ තමයි බුද්ධ පච්චේක බුද්ධ සම්මා සම්බුද්ධ කියයන් බුදුවෙලත් මෙ අවබෝධ කරගන්න පුළුවන් පසේ බුදු වෙලත් මේ අවබෝධ කරගන්න පුළුවන් සම්මා සම්බුද්ධ වෙලත් මේ අවබෝධ කරගන්න පුළුවන් අවබෝධහය කියන මට්ටම හැබැයි ඒ අවබෝධ අවබෝධ කරගන්න එකම දිය චතුරාර් සත්තම අවබෝධ කරගන්නේ නමුත් අවබෝධයේදී ඇතිවෙන දැනුම් මට්ටම වෙනස් දැවූ උදානකට ගත්තත් මික විභාගයක් කියල හිතන් සමහර අය විභාගයක් පාස වන නිකං සිම්පල් පාසස් වලින් සාමාන්‍ය විදිහට පාස වෙන ඇ තිත්මක්. සමහරාය ඉන්නවා ප්‍රථම පන්ති හරි දෙවනිපන්තිය හරි සාමාර්ථයක් ගන්න තු සකන් ලාසිකක් ගන්න අය ඉන්න. සමහර අය ඉන්නවා ගෞරෝසාමාර්ථයෙන් ෆස් කලාසිකකිම සමහර වෙලාවට සමත්වෙන අඇත් තින්න. එතකොට ඒ ඔක්කොම බැලූත් විභාගේ සමත් හැයි සමත් වනත් ඒයගේ අවබෝධය දැනුම වෙනස්. අන්න ඒවාගේ රහතන් වහන්සේ චතුරාර් සත්්‍යතම අවබෝධ කරගන්න ඒක නිවන්දකීමට ප්‍රමාණවත් අවබෝධයක් පසේබුදු හාමුදුරුත් සත්‍ය අවබෝධ කරගන්න න්නෝ එත් නිවන්දකීමට ප්‍රමාණ අවබෝධයක් හැබයි රහතන් වහන්සේට වැඩිය දැනුමෙන් මූකුරාගේ ස්වභාවයක් තියෙනවා. ද රහතන් වහන්සේගේ පසේ බුදු හාමුදුරන්ගේ වෙනසකුත් තියනො ම කදේ රහතන් වහන්සේට බැහැ තනීන් සත්‍ය අවබෝධ කරගන්න. රහතන් වහන්සේ නමක් ලෝක පහළ වෙන්න නම් බුදුරජාණන් වහන්සේ නමක් ලෝක පහළ වෙන්නම ඕන. ද බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙච්ච කාලෙක විතරයි සංඝරත්නය පහළවෙ. ඇබැයි රහතන් වහන්සේට පුළුවන් බුදුරජාණන් වහන්සේග අසා දැනගෙන අවබෝධ කරගත්ත ධර්මය අනිත් අයට තේරෙන විදියට කියලද. ඒකට උන්වසේ හිතහුරු කරල තියනු. පසේ බුදුහා මුදුරුවන්ට සත්‍යය අවබෝධ කරගන්න බුදුවරෙ පහළවෙන්නට උන්නෑ. පසේ බුදුවරු පහල වෙන්නේ සම්මාසම් බදුවරු ලෝකෙ පහලවෙනි නැති කාලවල්ල. උන්වහන්සේට පුළුවන් තනීින් සත්‍ය අවබෝධ කරගන්න. හැබැයි වෙන සක් තියන මොකදද වෙනස? ස බුදු හාමුදුරන්ට බෑ අවබෝධ කර ගත්ත සත්්‍යය අනිත් අයට තේරෙන විදියට කියල දෙන්න. ඒ සඳහා උන්වාසි හිත දියුණු කරල නෑ පුරුදු කරල නෑ පුරුද්දක් නැති නිසා තමන් අවබෝධ කර ගත්ත දී අනිත් අයට කියල දීම හැකියාව නෑ. ඒක හරිට උදාහරණකින් කියාන්න ගොළුව හිීනියක් දැක්කවගේ. දැන් ගොළුව හිීනයක් දැක්ක හාම දැකපු හීන ොළුව දන්නවා. ගොලුව කියන්නත් රයි කරනවා. අහ ඉන්නට තේරෙෙන කද මෙයා දැකල තේන කියලා අන්නේ වගේ. ඒ වගේ අපේ සමාජි සමහර උගත්තුයිත් න D ගාපු ඉන්න. හැබැයි තව කෙනෙකුට යවා කියල දෙන්න ගිහාම එක තේරෙන විදිහට කියල දෙන්න හැකියාවක්න. දැනුමි අඩුමක් නෙවෙයි අර පුරුද්ධ නැති කම. ලට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කරන්නමකද උන්වහන්සේ තනියෙන්ම සත්‍ය අවබෝධ කර ගන්නවා. අනිත් අයටත් අවබෝධ වෙන විදිහට ඒක දේශනා කරනවා. එතිවොට අන්නේ චතුරාර් ශත්‍ය ධර්ම අවබෝධ කරගන්නවා කියන අදහසින් ඔය තුන් දෙයාටම කියන්නේ බුද්ධ කියලා. දරර වෙනස්වීම නිසා තමයි බුද්ධ පච්චේක බුද්ධ සම්මා සම්බුද්ධ කියන නම්බලින් උන්වහන්සේලාව හඳුන්වන්න. ඉතින් උන්වහන්සේලා චතුරාට සත්‍ය ධර්මය අවබෝධ කරගත නිසා බුද්ධ වෙනවා උන්වහන්සේල අවබෝධිට කියනවා බෝධී කියලා. අන්නේ අවබෝධයට උපකාර වෙන ධර්මතා සමූහයක් තියෙනවා. ඒ උපකාර වෙන ධර්ම කියන අදහසින් ඒවට කියන බෝධි පාක්ෂික ධර්ම කියල. තුර අවබෝධයට උපකාර වෙන ධර්මතා තියනවා තිස් සතක්. ඒ නිසා ඒ තිස්හතට කියනවා. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. මොනවාද මේ කියන සත්ති බෝධිපාක්ෂික ධර්ම. ඔන්න මම සංඛ්‍යාත්මකෝ කියන්න. සතර සතිපට්ඨානය සතර සම්්‍ය ප්‍රධාන වීරය සතර රිද්ධිපාද එතකට එතන තියෙනවා හතරයෝ තුනක් දොළහයි. ඊට පස්සේ පංච ඉන්ද්‍රිය සහ පංච බල එතට එතන දහයක්තිය පංච ඉන්ද්‍රිය කැනෙ පහයි පංච බල කියන්නේ පහයි. එතකොට එතන දහයයි එතකට දොළහයි දහයයි විසි දෙකයි. ඊට පස්සේ සති ළඟට තියනෙන සප්ත බෝද්ධ්‍යහංග ධර්ම. මනද සප්ත බෝද්ධංග ධර්ම හතක්තියනවා. එතකොට විසි දෙකයි හතයි විසි නමයයි. එයට වසේ ආර්යෂ්ඨාංගික මාර්ගේ, ආර්ෂ්ඨාංගික මාර්ග මාර්ගාංගතිය න අටක්. එතකොට විසි නමයයිට අතිහතයි. අන්නේ තිස් හතට තමයි සත්තිස් බූධි පාක්ෂක ධර්ම කියල කියන්නේ. එතකට අපි ආපහු නම් වශයං ගත්තු සතර සති පට්ඨානය කියන්නේ සිහිය පිටුවා ගතයුතු තැන් හතරත්තයෙන. ඒ තමයි කායානු පස්සන, වේදනානු පස්සන චිත්තානු පස්සනා, ධම්මානු පස්සනා කලකය. ඊළඟට සතර සම්යයක් ප්‍රධාන වීර්්‍රය හඳුන්වන තැනදී අපි සඳහන් කරනවා සංවරප් පධාන, පහන පධාන භාවන ප්‍රධාන සහ අනුරක්කඩම් ප්‍රධාන කියල. එක තවත් විදිහකින් කියනවන නූපන් අකුසල් නූපදවා සිටීමට කරන උත්සාහය, උපන් අකුසල් ප්‍රහාණය කිරීම සඳහා කරන උත්සාහේ නූපන් කුසල් උපදවා ගැනීමට කරන උත්සාහය, උපන්කුසල් වැඩිදිියුණු කර ගැනීමට කරන උත්සාහය. එතන හතරයි. ඊළඟට සතර රිද්ධි පාද. ඒවට අපි කියනවා චන්ද චිත්ත විරිය වීමංස කියලා. එට ප පංච ඉන්ද්‍රිය ධර්ම හැටියට සඳහන් කරනවා සද්ධන්ද්‍රිය විරියන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය පං්ඥින්න්ද්‍රිය කියලා. ඊළඟට සද්ධාබලය විරිය බලය සති බලය, ඒළඟට සමාධි බලයේ පඥ්ඥා බලය කියල සඳහනකර. මෙත නති තවත් ඉන්ද්‍රියන් ගැන හඳුන්වීම මක් තියෙනවා. ඒ තමයි මේ හිරී ඔොත් අපප දෙකත් ඉන්ද්‍රී ධර්ම විදිහටත් දක්වලා තියෙනය සේක බල විත්තත සූත්‍රරාදීවලදී සේක ධර්මයන් හැටියට හඳුන්වන කොට. ඒ බලධර්ම හැටියට ගන්න කොට ශ්‍රද්ධාව, ඒවාගේ වීරය හිරියොත්ත කියනේවා අර්ගෙන තියකු. ඊළඟට පෙන්වත්න්නේ ධර්මෙහි සඳහන් කරන සබ්ද බෝධ්ධාංග ධර්ම. ස්ද බෝධ්‍යාංග ධර්ම කියලෙන අවබෝධයට උපකාරවෙන ධර්ම හතක් තියෙනවා. ඒ තමයි සති සම්බෝජ්්‍යංගය ධම්ම විචය සම්බුජ්ජන්ගේය, විරිය සම්බුජ්ජන්ගේය, පීති සම්බුජ්ජන්ගය, පස්සද්ධ සම්බුජ්ජන්ගේය එළඟට සමාධ සම්බුජ්ජන්ගේ සහ උපෙක්කා සම්බුජ්ජන්ගේ. ඊට පස්සේ ආර්ෂ්ඨාංගික මාර්ගයේ මාර්ගං අටයි. එ තමයි සම්මාධිට්ටි සම්මා සංකප් සම්මාවාචා, සම්මාකම්මන්ත, සමාජීව, සම්මාවායාම, සම්මා සති සම්මා සමාත. ඔන්න ඔය තිස්හතට තමයි සත්තිස් බූධිපාක්ෂික ධර්ම කියල කිය. එතකට ඒ තිස්හතෙන් අද මේ වස්සානයට ප්‍රථම පවත්වනු ලබන ධර්මදේශනාමාලාවේ පළවිනි ධර්මදේශනාව විදියට අපි ඔබට කියල දෙන්නේ. සතර සම්යයක් ප්‍රධාන වීරයෙන්, හලවෙනි වීරය පිළිබඳු. මේ සතර සමය ප්‍රධාන වීර්යේ තියනෝ විශේෂත්වයක්. ඒ තමයි වීර්ය කියන එක නිවන් දකින්න අවශ්‍ය කරන හැම මට්ටමකටම ඕන කරන. දැ බලන්න අර බෝධිපාක්ෂික ධර්මහැටියට හඳුන්වන ධර්මතා, ලස්තුවක් මම කිව්වනේ සතර සතිපට්ඨානය සම් ප්‍රධාන වීරය සතර රිද්ධිපාද පංච, ඉන්ද්‍රීිය පංච බලා ආදිවශ. ඔය හැමඒකම වීර ගැන සඳහන් වෙනවා දැන් සතර සති පට්ඨානේද වීරය ගැන සඳහන් වෙනවා. ඒ හතරම වඩන් වීර තියනොව. ආතාපි සම්පජානෝ සතිමාවින ය ලෝකයේ කියන වචේ. ආතාපි කියල කිය කෙලෙස්තවන වීරල්. ඒතු කරන්න වන අර තැන්හතරයේ සහිහපිටවල්ක. ත සම්්‍යප්‍රධාන වීරය තුළ වීරය කොහොම සඳහන්න න. ඒළඟට සතර රිද්ධිපාදගත්තාම චන්ද චිත්ත විරිය එතනත් වීරය ගැන සඳහන්න න. පංච ඉන්ද්‍රියගත්තාම විර ඉන්ද්‍රිය, පංච බලගත්තා විරිය බලය. ඊට පන්සේ සප්ත බෝධිහංග ධර්මගත්තාම විරිය සම්බෝජ්ධන්ගය. අරෂ්ාංගික මාරග ත සම්මවා යාමේ ඒකන් කරන්න එත වීරය කෙන තමයි. එතු රේ කියන්නම කක්ද නිවන් දකින්න වීර්ය අත්‍යවශ්‍ය ධර්මය. වීර්ය නැති කෙනෙකුට නිවන සාක්ෂාත් කරන්න බෑ. නිවන අවුරාලන බොහෝම නරක සිතිවිලි පහක් තියන ඕනේ හිතේ ඇතිවෙන ඒ තමයි පංචනීවරණ ධර්ම. මච්ඡන්ද ව්‍යාපාද තිනමිින් ුද්ච්කුක්ක ුච චිචාකය. එතුර මෙන්න මේ කියන නිවන වලක්වාලන සිතිවිලි හිතෙන් අයිංකරගන්න හිතෙන් බැහැර කරගන්න වීර්යක් නැති කෙනාට.කමක් නෑ ඔන්න හිති බිචාව කියල නික බලාගෙන ඉන්න ගෙනාට කවදාවත් හිත අකුසලෙන් මුදුවගන්න බෑ. තීන මිද්‍යයක් ඇති වුණානම් කම්මැලිකමක් කුසීතකමක් උදාසීනකමක් ආවනම් එයාට නිවන්දකින්න බෑ. නිවන් දකින තුරාවට අත නොහැර පවත්වාගත යුතු වටිනාම ධර්මතාවයක් තමයි මෙන්න මේ වීර්ය කියලකයා. එතකොට පින්වත්න්නේ ධර්මයහි සඳහන් වෙනෝ සාමාන්‍යෙන් නොවටිනා දේවල් නොවටිනා දේවල් වැඩියක් උත්සාහයක් කරන්නේ නැතුවම අපිට ලබාගන්න පුළුවන්. ද බලන්න සාමාන්‍ය ගස් මුල්වල වැටිල තියෙනොයි කොළ ජාති. වේලිල වැටෙනෝ. ස්වභාවයක්. ඒවා ලබාගැනීමට කුණුරුඩු එකතු කර ගැනීමට අමුතුුවෙන් වැඩිමහන්සිය තරන්ඩ ඔන්න. හැබැයි වටිනාකමෙන් වැඩිවෙන දේවල්, හොයාගන්න කොච්චර බහන්සි වවා. සාමාන්‍යයෙන් අපි පොළුව දිහා බැලූ හාම නිකං හොය බොරලූ කලුගල් නේද. ඒ ඕන තරන් හොයාගන්න පුළුවන්නේ. හැබැයි මැනික්ගල් එහෙම ලේසිං හොයාගන්න පුළුවන්ද. එහෙම වෙන්නේ නෑ නද. මැනික්්ගල් හොයාගන්න වෑයම් කරන්න. පතල් හාරන්ඩෝන බෝම කැපවෙන් ෝඕන මහන්සිවෙන් ඕ. අන්න ඒ වගේ. බ කැලි ඕන තරම් අලි ඉන්නවා. අලි කෙතරම් හිටියත් ඇත්තු අඩුයිනේ නේද. ඇත්තු කලාතුරකින් දකින්න ලැබෙන. ඇත්තු හිටියක් හැම ඇතාගෙම දළවල ගජමුතු නෑනේ. එ ගජමුතු තියෙන ඇතෙක් හොයාගන්නවා කියන එක කලාතුරකින් අමාරුවෙන් කරන්න ඕනු වැඩා. කැෑවල ඕන තරම් ගස්තියනවනේ ඒවා මුතුුව මහන් සිවද යන්න කැලිකට ගයාමූ තරම් ගස්බලාගන්න පුළුවන්. හැබැයි ලංකාවම් කපන තාලට ඉසරහට කොමවේද දන්නේ. ඉතින් කෙසේ වෙතා හැබැයි ගස්ගෙතරම් තිබුණත් සඳුන් ගස්වොයාගන්නවා කියන එක ලේසි පාසුවටක් නැවේ. අන්නේ වගේ වටිනාකම වැඩිවෙන දේවල් නිකම්ම ලැබේන්නේ. ඒ බොහොම ආයාසින් වහෙසිල මහන්සි වෙල ලබාගත යුතු දේවල්. අන්නේ සඳහා තියන්න ඕන වීර්යක් ඒ සඳහා කැපවීමක් තියෙන් ෝට. ත නිවන කියල කියන්න ඔය කියන වටිනාම දේවල් අතරින් ලෝක තියෙන සැපා අතුරෙන් උතුම්ම සැපය වටිනාම සැපය. නිබ්බානම් පරමංසුකන් කියලෙකි වේයි. තුොර ඒ නිවන් දැකීමේ වැඩපිළිවෙලේ ආරම්භක ප්‍රවේශය තමයිනි සෝුවන් පලට පත්ති නෝ කියන්නේ. ත සූුවන් පලට පත්වීම කොච්චර උතුන්ද කියන එක බුදුරජාණන් වහන්සේ ගාථාවකින් මතක් කරනවන මකදද. පතව්‍යයා ඒක රජ්්‍යේන සගගස් ගමනේනවා. සබ්බ ලෝකාදි පච්චේන සූතාපත්ති පළන්වරා. පතවයා කියන පෘථ වය කියන පෘතුවයේෙහි ඒක රා්‍ය එකම රජර පෘතුවයේම එකම රජුරුවන්ට කියන නම තමයි සක්විති රජ්ජුර. සමස්ත පෘතුවයේම රජ්‍යත්වය අයිති කෙන හිමිකම් අයිති කෙනාට කියන්නේ සක්විති රජර. බුදු හාදුරුවමතක්න සක්විති රජකම ලැබුණ. සක්විති රජුරු කෙනෙක් වෙන මනුසේ. සක්ගස්ස ගමනීනවා ස්වර්ගේයේ උපදදින්න ලැබුණ. මනුසලෝකෙ සැප වලට වැඩි ඉහළයි දිව්‍යලෝක සැ ඒ දිව්‍යලෝක ඉපද දෙන්න ලැබුණා සබ්බ ලෝක අධි පච්චේන මනුෂලෝකය යි දිව්‍යලෝකයයි බ්‍රහ්මලෝකයි කියන තුන්ලෝකෙ ම අධිපතිකමට කියන මහාබ්‍රහ්ම පදවිය කියලා මහාබ්‍රහ්ම පදවිය ලැබුණා සෝතා පත්ති පළන්වරන් සෝුවන් පලය එට වැඩිය උසස් කියල කියනවා. ඇයිඒ. සක්විති රජකම ලැබුණයි කියලා එයා මරණින් පසේ අපාය යන්නේ නෑ කියලා. කොහේවත් ස්ථීර සහතික අදදින්න පුළුවන් කමන්න. මන් තමයි ලෝක මුලු පොතුුවීම රජ්ජුරෝ ඒ නිසා මම් මැරි ලා යන්න ඇැකිල කියන්න බෑ. ගොඩක් රජවරු පෙන්වත්න. කරන වැඩ දිහා බැලුව මරණින් පස යන්නෙම අපාහි තමයි නෝ චාන්ස් ගොඩක් අයට ඒ මතකතියාගන්න ඔ ජකන් කරන ඇහැමෝමත් එතකොට එළඟට දි්‍යලෝක ඉපදුනාය කියලා මරණින් පස්ස අපාය චුතවෙලා අපායන්නෑ කිය කියන්න බෑ ඒත් අපා යනෝ දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්තහා මුදුරුත් එක්ක ගමනක් වඩිදද. උන්වහන්සේ දකි නෝ කුණු ගොඩක් ළඟ කෙදිරී ගගා කුණු හාරහාර ඉන්න ඊරියෙක්. ඌරග ගෑනු සතම ඊරියෙක් දැක්කා. එතකොට දැකල බුදුරජාණන් වහන්සේ සිනාපාල කළ. ද බුදුහාමුදුරු ඉස්සරහයින් වඩිනෝ ආනන්දහන්තුරු පිටිපස්සින් වඩින්නේ. මද එතකුට ඉස්රහයින් වඩින බදුහා මුතුර සිනාසින බව අනන්දහා මුදුරු දකින්නේ සයිට් ගන්න අඩියක් කයි කරනෑ කොහොම දකිින්. ඇටවා විතයන බොහොම ලසන විග්‍රහයය තමයි. බුදුරජාණන් වහන්සේට තියෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතරින් මේ බොහෝම හොඳ ලක්ෂණයක් තමයි මේ එක පෙළට පිහිඩා තිබෙන සමෝ පිහිටා තියෙන ද්පෙ ලක්තිබෙනවා. ඔන්වහන්සේ මදහස පානකොට සිනහා වෙනකොට ඒ දත්වල දත්වල කැල්ම කාන්තිය එළිය මේ කම්මුල් දිගේ රිදීපාටට පිටිපස්සට ගලායනෝ. ත කම්මුල්වලට එලිය වැටෙන කොට පිටිපස්සෙන් ඉ ආනන්ද හාමුදුරන් දකි නෝ අවුන් අදැන් බුදු හාමුදුරු සිනාසනෝ. බුදුහාන්දුරු සාමාන්‍යය අපි වගේ නිතර දෙවල් හිනා වෙන්න. උන්හන්සේ සිනාවක් බාල කරන්න සකාරනව කාරණයක් එක්ක. ඉතින් බුදුහාන්දුරන්ගෙන් ආනන්ද හාදුරහනව යිස්වාමිනිල් වහන්ස මේ ඊරිය දැකල සිනාපාල කර. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ආනන්ද මේ ඊරී කකුසන්ද බුදුරජාණන් වහන්සේගේ කාලේ කිකිලියක් වෙල ඉපදිල හිටියල. ඒ කිකිලි ඉඳල තියෙන්නේ පන්සලක් හිෙට්ටුව. මේ පන්සලට භාවනා කරන්න එන යෝගාවචරයෙක් විපස්සන භාව පිළිබඳව කර්මස්ථානයක් සජ්ජායනා කර කර හිටියලු. ඒක බොහෝම ප්‍රසාද සිතින් අහගෙන ඉන්න වෙලාවේ, කිලිට මැරෙන්න්න සිද් වෙලා මොකරීේදුකි මැරිලා. එහෙම මරණයට පත් වනත් අර ප්‍රසාධජනක මනසින් කෙකිලි මැරුණ නිසා ඒ කාලවකවානුවේම ඒ හිට්ටුවති බිච්ච රජමාලිගාවක දුම්බරී කියලා සි්දවී රාජකුමාරිකාවක් වෙලා හිපදුනාලු. එහෙම ඉපදිලා එට පස්සේ එතුමිය වැසිකිලි ගොඩක් ජරක් ද ජරාගොඩේ තිබිච්ච අසුචි ගොඩක් දකළ ඒක තිබිච්ච සිටපු පණුව දැක ඒක භාවනා පිළිකුල් භාවනාවක් විදිහට වඩල හිතේ දෙහාන උපදවාගෙන මැරිල ගිල බ්‍රහමලෝකිහිපදදුා. ට පසේ අර ඔක්කෝම කර්මයන් ගෙවිල බ්‍රහ්මලෝකයේ ඉප කර්මයන් ගෙවිලා ඉවර වෙලා එහේ ඉදලැවිල එහෙන් චුත වෙලා තමයි මේ ඊරි වෙලා හිපදිලා තියෙන න්න බලන්න කර්මය යෙදෙන හැටික්. එතකොට මහා බ්‍රහ්මලෝක පුදුනයි කියලා තපායි යනවා කියනෙකින් වලකින්න පුළුවන්කමක් නෑ බ්‍රහ්මලෝක යන්නට හේතු වෙච්ච කර්ම ක්තිීවර වෙච් මක් ඉඩ පසේ ය අපායන්න පුළුවන් සෝවන් පලයට පත්තු නොත් කවුරු හරි කෙනෙක් එයා මැරලාපා යන ගන්න නෑ කියලේ කාන්දෝෂෙන් සහතික කරන්න පුුවක්. ඉතින් අන්න ඒවාගේ මහත් පලයක් ඒවාගේ මනිවන වගේ උත්්තරීතර තත්ත්වයක් ලේසින් කෙනෙකුට ලබා ගන්න බෑ ඒ ලබා ගන්න නම්ම කද කරන්න ඕන උත්සහ කරන්න ආයාශයෙන් කැපවීමෙන් කටයුතු කරන්න ඕන. අන්නඒ උත්සාහයන් අතරි පළවෙනි උත්සාහය සංවරප් ප්‍රධානය කියන උත්සාහය, බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන, අද අපි ඒකකන තමයි කෙටියෙන් කියන බලාපොරොත්තුවන්. මෙ සංර ප්‍රධානය විග්‍රහ කරන තැන ධර්මිහි සඳහන්ුවෙන ඉඳ භික්කවේ බික්හු, අනුපපන්නානම් පාපකානං, අකුසලානන් ධම්මානං, අනුප්පාදාය චන්දන් ජනීති වායමති විරියන් ආරභති චිත්තං පග්ගන් හාති පදහති වශයෙන්. ම භික්‍ෂූන් වහන්සේ නමක්මකද කරන්නේ. අනුපපන්නන්නනම් පාපකානං අකුසලානන් දම්මානං. නූපන් පාපක අකුසල ධර්මයන්. නූපන් පාපක අකුසල ධර්මයන් නූපදවීම පිණිස කැමැත්තක් ඇති කරගන්නෝ. කැමැත්තක් ඇති කරගත්තාට මදි වායමති වැෑයම් කරන්නත් ෝ. විරියන් ආරබති වීර්ය ආරම්භ කරන්නඕ. චිත්තං පග්ගන් හාති හිත හොඳට ඒ දෙසටම මෙහවා කටයුතු කරන්න ඕන. පදහති කියනේ ඒ ඉලක්යේ සාක්ෂාත් කරගන්න තුරු ඒ අත නොහැර ඒ ගමන අන්ට ඕන. න්න ඒක තමයි මෙතෙන්දී පලවෙනි වීරය හැටියට හඳුන්වල තියෙන්. එකට කියනවා සංවරක් ප්‍රධානය කියල පධාන කියල කියන්නේ ප්‍රධන් වීරය කියෙලි ැනෙ නිවන ඉලක්ක කරගෙන කරනු ලබන වීරය. හැම වීරයකටම ප්‍රධන්වීරයකය නෑ. දැම් පුල් ගහකර නගන්නත් සමරුන්ට වීරති එන්ඩෝන. ඊළඟට වෙනත් වෙනත් ලෞකිෙකක් හටයුතු කරන්නත් වීරති එෙන් ෝන. ඒවාගේ සාමාන්‍ය ලෞකික දේවල් සම්බන්ධයෙන් කරන වීරය නෙවයි මෙතන ප්‍රධාන් වීර්රය කෙරෙ ප්‍රධාන් වීරය කෙරෙි න නිවන ඉලක්ක කරගෙන කරනු ලබන වීරය. තර ඒ වීරයේදී පෙන්වත්න විශේෂ අවධානයක් යොම කරනවා කුමක්ද ඒ අවධානය. ඒ තමයි අපි මූලිකව සිද්ධ කළය යුතු අවධානය තමයි. පෙවීරතිෙන්න්න ඕන නිවන ඉලක්ක කරගෙනනේ නිවන සාක්ෂාත් කරගන්න කරන්න ඕන වැඩ දෙකක් තය. දැන් බ්ලෝකෙ පහළ වෙන හැම බුදුරජාණන් වහන්සේ නමක්ම නිවන් දැකීම සඳහා නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා කරන්නේ කියල කියල තියෙන වැඩ දෙකක් තියෙනවාන එකත් තමයි සියලු ජාතිය පව්නොකරෙන්ඩෝ. සබ්බ පාපස්සා කරන. පව්නොකරාටම මැදි. කුසලස්ස උපසම්පදා කුසල් වඩන්නත් තු කුසල් වඩනවා කියන්න කුසල් දියුණුව කරනවා කියන්න වෙන මොකක් කන්දේ අකුසල් ප්‍රහාණය කරනවා කියල එක. එතකට අකුසල් ප්‍රහාණය කිරීම මයි පව් දුරු කිරීමයි කියන්නේ මොකක්ද කියල දැනගන්න. සමහරු ඉතාගෙන පවයි අකුසලැයි දෙකම එකක් කියලා. එහෙම නෑ පව කියන්නේ එකක් අකුසලයකයන්නේ තව එකක්. හැම අකුසලයක්ම පවු නෙවේ. හැබැයි හැම පවකම අකුසල්තියනවා. අකුසලයකයන්නේ හිත දුරුවල කරන සිතිවිලි. එතකොට ඒ හිත දුුර්ුවල කරන හිත කිලිටි කරන ප්‍රධාන සිතිවිලි තුනක් තියනවා. ඒ සිතිවිලි තුන මුල් වෙලා තමයි ඔක්කෝම නර සිතිවිලි හටගන්න. නිසා ඒ සිතිවිලි තුළට ගන අකුසල මූල කියලා මූල කියන රට මුල් එතකට ඒ මුල් කරගෙන තම අනි ොක්කෝම හටකත්. එතකොට අකුසල් මුල් හිතේ තිබ්බ කියලා අපට පවසිද්ධ වෙන්න. අකුසල් මුල් තුන ලෝබදවේශ මෝහ කියෙන් ලෝබදවේශමෝහ හිතී තිබ්බ පමණින් පව්වෙන්න. ැ මේ මහොත බලන්න මේ බනාහනවෙලාව. ඔය ඇත් අගේ හිතේ ලෝබදවේශමහ තියෙන ොද නැද්ද. තියෙනනේ නැතන් රහත්වවෙලා නි ම මේ බණගෙන රාතන් වහන්සේ ලිකට ෙවුණා. ඔබ අපි හැමෝගම හිතේ ලෝබදවේශ මහ තියෙනවා. හැබැයි ලෝබදවේශමහ තිබ්බ කියලා දැන් අපිට පෞසිද්ධ වෙනවද. නෑ අපි බණහන වෙලා. අපිට පවසිද්ධ වෙන්න. ඇයි පවසිද්ධ නොවන්නේ. අර ලෝබදවේශමෝහ ක්‍රියාත්මක මට්ටමේ නෑ. ද ක්‍රියාත්මක වෙනගොට තමයි ඔන්න පවසිද්ධ වෙන්. ලෝබදවේශමෝහ කියන අකුසලමූලයන් ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රමතියනෝ තුන. මකද කමතුන සිතින් ක්‍රියාත්මක කරන්න පුළුවන් වචනීන් ක්‍රියාත්මක කරන්න පුළුවන් කයින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ත සිතින් ක්‍රියාත්මක කරන වට ගෙන මනෝකර්ම වචනයෙන් ක්‍රියාත්ම කරනය න වචීකර්ම කයින් ක්‍රියාත්මකරනයෝට කියනවා කාය කර්ම කියලා. ඇතකොට ලෝබදවේශමූහෝවලට කියනවා. අකුසල් කියලා එට පස්ස සිතින්කයින් වචනයෙන් ඒ ලෝබ දවේශමෝහෝ නරක විදිහට ක්‍රියාත්මක කිරීමට කියනවා පව් කියලා. එතකොට හැම පවකම අකුසල් තිබනාට හැම අකුසලයක්ම පවක් බවට පත් වෙන්නේ. හැබැයි පවු නොකලාට හිතේ අකුසල් තියෙනවන අකුසල්තියාගෙන නිවන් දකින්න බෑ. දැ සමහරයේ නිවන්දකින්න පුළුවන් කෙල හිතාගෙන ඉන්න පවුකරන්න නඇති හිදන. මන් නිතර කියන කතාවක්. දැන් සමහරු අපේ සමාජිනාය කියන මන්න්නන් සත්තු මරන්නෑ හොරකං කරන්නෑ කාමේවරද හැසිරි නෑ බොරු කියන්න රකුසු කරට බන්න. හහිදයි නිතර දෙවිලි පන්සල්ලය අන්ටත්ව න්න මටවට වෙලාවකුත් නැෑ. කාටවත් කරදරයක් කරන්න ඇතුූ මගේ පාඩු හිටියන ඒ ඒකනේ බුදුහාන්දුරොත් කියලා තියෙනෙ කෙලු බුදුහාදුුරුව දේශනා කරපු සූහාරදහත් ධර්මස් අධ්‍යයනය කරල කරන වගේ ප්‍රකාශ කරන. එහෙම වෙන්න. මතකතියන් පෙන්වත්න්නේ පවු නොකල පමණින්ම කෙනෙක් හොඳ වෙන්න. කියල කියන්නේ නරදවල් නරකදීවල් නොකල පමණින් හොඳ වෙන්නේ එතකට නරකදේවල් කරන්න ඇති කියන කවුද නරකදේවල් කරන්නේ නැත්තන් එයා නරකන එච්චර. සාමාන අනුනු එකක්ෙන බලන්නම කිය කොහමුද මිනිහක් කියලා එතකට කිය නරකනෑ කියල කියල. නරකනෑ කියල කියන හොඳ වයි කියන එකම නෙවෙයි නරක කරන්නේ සත්තු මරණක ොරකං කරන එක කාමේ වරදවා හෙසරෙන එක නරකයිනෙ ඒ නරක කරන්න නඇතින්ද ය නරකන. ද නරක කරන්න නැතිවවාට මදි හොඳ වේන්න නමකද කරන්නවා. හොඳ කරන්නත් තෝ. සත්තු නොමරනව වගේ මැරෙන්න්නේ යන සත්තු බේරගන්ඩු. සතුන්ට ජීවත්වෙන්න්න තියන් අයිති රකිින් ඕන. රුණාව මෛත්‍රිය දියුණු කරන්න ඕන සතුන් කරහේ. හොරකං කරන්න නෑවගේම දන්දෙන්ටඕ. තමන් සතු දෙයින් සෑහීමට පත්තෙල ජීවත්වෙන පුළුවන් පුරුද්ධ ඇති කර ගඩෝ. ඒවාගේම පොදු දේපල ආරක්ෂා කරන්නඩෝ. අන්න ඒවාගේ නරකින් වළක නොවාගේ හොඳදී කරන්නඩෝ. හොඳ දේ නොකර හොඳ වෙන්න දැ. අපේ සමාජීන සමහරු නරක කරන්න ඇතිහින්ද න හොඳ කරන්න ඇතිහින්ද හොඳත්ත. ඒම අයාහරියට පතෝල වගේ ගුණත්නය ගුණත්නෑ. එහෙම පතුවලය ලංඟගවන හරිට නොමදන්න ස්්‍රේලාව මනි නොද කියල පතුවොලයන්ට නම් නිවන්දකින්න බැ ඇයි නිවන්දකින්න බැරි එයාලා නවත්ත ගන්න හර දන්නේ පව විතරණ අකුසලේ නවත්ත ගන්න යාලවෑයන් කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනොම්. පාපක අුසල දෙකම නවත්ත ගන්න. පවුනවත්ත ගන්නත් ඕන අකුසල් නවත්ත ගන්නත් ඕන. කයින් වචනයෙන් වෙන පවුනවත්ත ගන්නේ සීලයෙන්. ඒළඟට සිතිංවෙන පවු නවත්ත ගන්නේ භාවනාව. අකුසල් නවත්ත ගන්නේ ප්‍රඥාවේ. අන්න යි අපි තේරුම් ගට ඕ. එතකොට ඔන්න ඔය කියන පාපක ඒවත් අකුසලුත් දෙකම නවත්ත ගන්න අවශ්‍යයි වීර්යක්. උමක් සඳහාද වීරය ත්‍රශික්ෂාව පුරදු කර. සීල සමාධි ප්‍රඥ්ඥා වඩන්ඩ ඕන. අන්න ඒ සීල සමාධි ප්‍රඥ්ඥාව වැඩන්න වීර්ය කරන්නෝල්. එතකොට සීල සමාධි ප්‍රඥ්ඥා කියන ඒවා ප්‍රාර්ථනා කරල ලබාගන්න පුළුවන් ඒ නෙවෙේ. අනේ මගේ සීලය වැඩේ ස වැඩේවා ප්‍රාර්ථනා කර කර හිටට මගේ හිතේ සමාධිය වැඩේවා සමාධිය වැඩේවා කියල ප්‍රාර්ථනා කර කර හිටියට, මගේ හිතේ කෙලෙස් දුරුවේවා දුරුවේවා කියල ප්‍රාර්ථනා කර කර හිටියට එක වෙන්න. ඒක ප්‍රාර්ථනාව විත රක්තියාගෙන මදි අධිෂ්ඨානයෙන් යුක්තවා, අවබෝධියෙන් යුක්තව තේරුම් අරගෙන මේ ධර්මමාර්ග ගමන් කරන්න ඕ. එතකොට නූපන් අකුසල් නූපදගවන්නවා කියන්නේ මොකක්ද කියන එක අප තේරුම් ගන්නවා. පෙන්වන්නේ. අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වන අධියර තුනක්තිෙන ස්ට්‍රීජස් තුනක්තියෙන. පළවෙනි අදීරට කියන අනුසය කියලා. අනුසේ කියන නිදාගෙනඉන්න අවස්ථාව. රමංකිවී යට ගැහිල තියෙන අවස්ථාව දැන් අපි හැමෝට මේ අවථාව තින අනුසේ කෙලෙස්. දෙවනි අවස්ථාව තමයි? යුට්ාහන පරිොට්ටහන කන නැගිටි නවස්ථාව. එක නූපන්න අකුසල් කියල කෙනෙ අ අනුසය අවස්ථාව තියන ඒවා. නැගිටිච්ච නැතිඒවා. ඉපදුනේ නෑ ඒවතාම් එතකොට ඒ ඉපදිච්ච නැතිඒවා උපදින්න ගන්නා බාහිර සමාජයත් එක් අපි අරමුණු පරිහරණය කරනකොට ඒවයි ඇලෙන්න්න ගැටෙන ගිහාම අන්නේ අරමුණු මුල් කරගෙන හිතේ කෙලෙස් ඇවිස්සෙනු. ඒ යුත්්හා අවස්ථාව කියල කියෙන. එක හිති හිත හිතා ඉන්න අවස්ථාව. ඉතිං හිතහිතාඉන්නට කල්පනා කර කර ඉන්න කොට තමයි සිතිවිලි වේගවත් වෙන්නේ. සිතිවිලි වේගවත් වනාම අන්නේ වේගවත් සිතිවිලිවෙලට අපි කියේන ආවේග කියලා. ආවේග කියල කියන තරහට විතරක් නෙවෙේ ඕනම සිතිවිල්ල අපිට ආේග බවට පත් කරන්න ොල වේගෙන් ක්‍රියාපකය න. දරේගයක් උුහ ොකදරන්න අභ්‍යහන්තරයේ රඳවගන්න බැරිවෙනෝය එක. ීට පස්සේ අපි එක එලියට දානවා. කොම එලීට දාන්නේ කයිනුයි වචනය. නරදීවල් කිය නරකදීවල් කරලා අන්න එලියට දා. ඒ අවස්ථාවටෙන වීතික්කම අවස්ථා කියලා. එතකොට නූපන් අකුසල් කියල කියන්නේ අනුසයත් මට්ටමී තියනේවා. ඒ උපදිනවා කියල කියන්නේ පරිියුට්ාන වීතික්කම කරනවා කියන එක. එතකොට අපි ඒ ෑයම වෙන්න ඕනමොකදද අන්නඒ නූපන් ඒවා අනුසය කෙලෙ පරියුට්ඨාන කරගන්න නැතුව වීතික්කම කරගන්න නැතුවන්න. එතකොට ඒ සඳහා අපි සීල සමාධි ප්‍රඥාවන් පුරුදු කරන්න ටෝ. තින් මූලිකවම පෙන්වත්න්නේ නූපන් අකුසල් සහ පාපක ධර්ම නූපදවා ගැනීම සඳහා සීලය අත්‍යවශ්‍ය කාරණයක් වෙන නූපන් පාපක ධර්මයන් යටපත් කරගන්න සීලය අත්‍යවශ්‍ය ඒ නිසා තමයි ධර්මයේ සඳහන් කරන්නේ පළවෙනි වීරය ඔය සදර සමය ප්‍රධාන වීරය හඳුන්වනකොට සංවරප්පධාන වීරය කිය සංවරප්පධානය කියලකෑන්නේ සංවරයහවත් සීලය දැම මතක්කලානේ නූපන් ඒවා උපදින්න ගන්නේ කොහොමද උපදින්න ගන්නේ බාහිර සමාජයේ අරමුණු පරිහරණය කරන්න යාම නිසා කියලා. එතවට ඒ නිසා එන්නඒ අරමුණ පරිහරණය කරන්න ඉන්ද්‍රියන් හරහනේ ඒ ඉන්ද්‍රයන්ම කද කරන්න ඕන සංවර කරන්න. ඉන්ද්‍රිය සංවර සීලය තුළින් අ නූපන් අකුසල් පදවාගන්නේ නැතුව ඉන්න පුලුවන්කම තියෙනවා. ඊළඟ කාරණාව තම අනිත් සීලය. ඒ සීලයට කියනවා ප්‍රාතිමෝක්ෂ සංගර සීලය කියලා. ප්‍රාතිමෝක්ෂ සංගර සීලය කියන පන්සිල් අටසිල් දසසිල්ලා දීවසින් ගන්න සිල්. ඒ සිල්වලින් කරන්නේ කයයි වචනය සංගර කරනවා. එත නූන් අකුසල් නූපන් පාපක ධර්ම ප ඉපදීමේ ප්‍රතිඵාලයක් විදිහටන කයින් වචනින් මිනිසු වැරදි කරන්න. ල් සමමාදංග වෙල ප්‍රාතිමෝක්ෂ සංවරසීලයේ සමාදාන් වන හම කවිුණුයි වචනය නුී කරන වැරදි නවත්ත ගන්න. අන්න එතකොට එතන තියන සංවරයක්. එකයි සංවරප පදාන කල කියන. එතකොට හිතිංකරන වැරදි නවත්තාගැනීමත් අත්‍යවශ්‍ය අ අකුසලය ප්‍රහාණය කිරීම ඒට ඉන්ද්‍රියයන් සංවර කරගන්න. ඇහැ කණනාසිය දිවශරීරය මනස කියන, ඉන්ද්‍රියන්ට ගෝචර වෙන රූපාදී අරමුණු නිසා කෙලෙස් ඇවිස්සෙන එක නවත්ත ගන්නකට කියන ඉන්ද්‍රිය සංවරසයේයට. ඒතුළින් අකුසල් නවත්ත ගන්න පුළුවන්. ඉන්ද්‍රිය සංවරයක් නැතිෙක් කෙනාගේ අකුසල් වැඩෙනවා, අකුසල් වැඩී යාම නිසා යට ගෙහි්ච කෙස් පරිියුට්ටාන වෙන පරියුට්ටාන වෙල වීතික්කම වෙලා කයින් වචනින් වැරදි කරන. අන්නේ කයින් වචනයෙන් වැරදි කරන එක නවත්තන්නම කද කරන්නේ. සි සමාවල ඇක සීයේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් කටයුතු කරන්න එහෙනම් සිල් සමාධංවෙල සිල් රකිනෝ කියල කියනෙම කදද වීර්යවන්ත වැඩ ද සිල් සමාධංවෙන්න ලේසි රකිනක ලේසිනෑ රකිනක හරීම ආයාසින් කරන්න ඕන වැඩ. කොහොමත් නේද නරකදේවල් වලට අපේ හිත දන්නෙ නැතුව ඇදිලේන. මානසං පාපසන්නෙන්න්න හිත හැම තිසේම පවට ඇදිල ගැන තිෙන ැති වැඩි. හොඳ දේක හිත පිහිටුව ගන්නවා කියන එක සමාර වෙලාවට හරිම අමාරු වැඩක්. දක ඇත්තන්ට අධදැකෙන් මුත් ඇති. පැයක්දිසි වාඩිවෙල බණක් අහනවා කියන වැඩේ ලේසි පාසුවට නෙවෙයි. ඇ පැයක ඩෙලි නාටයක් බලනවා කියෙන එක සමාරවෙලාවට අනේ කාල ගියා දැනුන්න හැකිල සමාරුන්ට හැඟගන්න පුළුවන්. ඒ මොකද අභාවිත මනස. නුපුහුණු හිතේ හැටි එහෙමයි. එතකොට අන්න ඒ නොපුහුණු හිත පුහුණු කිරීම අධ්‍යවශ්‍ය කාරණයක්. ඒ සඳහාතියෙන් ටඕන හොඳම වීර්යක්. ඉතින් මෙන්න මේ වීරය ඇතිකර ගැනීම සඳහා පසුබිම්වන කාරණධර්මය සඳහන් කලති නටුවාවි සඳහන් කරල තියෙනවා අවශ්‍ය කරන ප්‍රධන් වීරට උපකාර වෙන, අංග පහක් පිළිබඳව ඒ අංග පහ තමයි පළවෙනි එක ශ්‍රද්ධාව ඒන තමන් නිවන් දකින්නට බලාපොරොත්තු වෙන කෙනෙක් නම් නිවරණ පිළිබඳව විශ්වාසයක් තයේෙන් ෝ. නිවන් මග පෙන්වූ බුදුරජාණන් වහන්සි කරහි විශ්වාසයක් තියෙන් ෝට. ඒ මඟ ගමන් කරපු ආරය මහා සංගරත්නය කෙරේ විශ්වාසයක් තියෙන් අන්නේ විශවාසය තියන තරමට තමයි අපිට වීර කරන්න හිතෙන්. ආවල් තැන මැනික් තියෙනවා පො යට කියල විශවාසයක් හොඳටම තහවරුුණා නම් අපි මොක දෙ කන ඒ විශ්වාසය මත මැනික ලබා ගැනීම පිණිස ලබා ගන්න කම් උත්සාහය අතහරින් නෑන කැපවීමේ මාන්සිවෙලි වැඩි කරන. අන්නේ වගේ මේ මාර්ගය තුළ ගමන්කිරීමෙන් විතරයි නිවන්දක්ඉන්න පුළුවන් ඒ මඟ පෙන්නේ බුදුරජාණන් වන්සේ විතරයි කියන විශ්වාසය ශ්‍රද්ධාව අනිවාරම වීරය කරන්න උපකාරයවා. ශ්‍රද්ධාව නැති තැන තියනෙමකක්ද අවිශ්වාසය හෙවත් සැකේ තමන් යන පාර ගැන තමන්ට සැකනම් අතර මගින් හැරෙනවනි සමට අපසට හැරලෙන මේක හරි පාර වෙන්න බැ වෙන පාරක වෙන්න ති මම යන්නේ කෙලසමට හැරලි අන්න පුළුවන්. එතකොට අර දිගට යන්න තියෙන උත්සාහය අත හැරල දැම්න්න වෙනවා. අන්නේ නිසා උත්සාහය දිගට පවත්වගෙන න්න ශ්‍රද්ධාවත්්‍ය අශසංගයක් ලඟට තවත් එකක් මේ උත්සාහය පවත්වගෙනයන් උපරවෙන ධර්මයයක් තමයි අප්පාබාදුහ අපපා තංකෝ කියල සඳහන් කරන්නවා. අල්පාබාධතිය ලෙඩ රෝග අඩුවෙන විදිට තමන්ගේ පැවැත් මදාගඩුව. දැන් අපි හිතම මේ නිවන් මගේ ගමන් කරනකොට සීල සසාධි ප්‍රඥාවටනකොට කවුරහරිකිෙකොට ලෙඩ හැදේ නොම බඩ යමාරුවක් කරි හැදේ නොම් නොහරි. ඒඋ ඒ ලෙඩ මුල් කරගෙන අනේ මට බෑමගේ බඩරිදෙන ආදව වශයෙන් හිතලා. උත්සාහ අතහැරලදාන. තුට ලෙඩරෝග හැදන්නට හේතුවෙන විදිහ දේවලලින් වලකින් ඕන විශේෂම අපත්්‍ය ආහාර අනුභාාවෙන් වලකින් දෝ. දේශගුණ විපර්යාස තියන තැ තියෙනවනම් ඒ වගේ තැන්වලට යෑමෙන් වලකින් ඩෝ. ලෙඩරෝග අවම කරගන්න එක වීරය දිගට පවත්වාගන්න හේතු. ලෙඩරෝග හැදිච්චගමන් වීර්රය නැති වෙලමන්ද උත්සාහි වෙනයි පා වෙලා යනවා. ඊළඟට, සටෝහෝති අමායාවී කියල සඳහන් න සටකපටකං තියෙන්න්න හොදන. එකැන ආත්ම වංචනිිකයෙක් වෙන්න හොදන මම මුලාකරගන්න හොදනෑ. තමන් ඉන්න තැන තමන් හොදට දේරුම් අරගෙන කටයුතු කරන්න ඕන මේ වීර්ය දිගට පවත්වාගෙන යාමේදී. ඊළඟට අකුසලානන් දම්මා නම් පහනායි කුසලානන් දම්මානං උපසම්පදාය තාමවාහෝද දල්හ පරක්මු. අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න කුසල ධර්මයන් වැඩිදියුණු කරන්න බොහෝම කැපවෙන්නඕ. දැඩිූත්සායකින්ගෝන්. අදාළ ටාගට්ට කැචීව්ු කරනකං. ඉලක්කයේ සාක්ෂාත් කරනකං අත්ත නොහරින වීර්යක් තියාගෙන කටයුතු කිරීම වැදගා. ඊළඟට වීර්ය උපකාර වෙන තව ධර්මයක් ඇැටියට සඳහන් කරනෝ. පංජවාහෝති උදයත්තගාමිනී පඤ්ඥාය සමන්නාගතු. ප්‍රඥාවතියෙන් ඕන මෙල් ලෝකයේ තියෙන සියලු දේ සම්බන්ධයෙන් ඇතිව නැතිව යන හැටි තේරුම් අරගණ්ඩෝන්. අනිත්‍යතාවය වටහාගන්න වෑයම් කරන්න ඕන. අන්නේ සඳහා වෑයම් කරන්න තරමට අපේ මේ වීරය තව තව ශක්තිමත් කරගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට දැන් ඔන්න ඔය විදිහට ප්‍රධාමවටිකන ප්‍රධාන අංග කියලා ප්‍රදහන් වීරට උපකාරවෙන අංග මේවා පුරුදු කරලා ඊට පස්සේ වැෑයම් කරන්න ඕන පළවෙනි කාරණාව තමයි පාපක ධර්මයන් වලක්කගන්න. එතකොට පින්වත්න්නේ පෞු්කරන ක්‍රමවේද තුනක්තිය නෝ කියල මං මුලින් කිවනි ඒ ක්‍රමවේද තුනට අනුව සිදුකරනෝ පවු් මොනවාද. සිතිංකරන පව් තුනක්තියනවා. මොනාදේ සිතිං කරන පව් ඒවාට කියනවා, අභිද්්‍යා ව්‍යාපාද මිච්චාදඉට්ික. වචනයෙන් කරන පෞතියනෝ හතර මුසාවාද පිසනාාවචච පරුසාවාච සම්ප්පලාපි කැන එක. කයින් කරන වැරදිතියෙන තුන ප්‍රාණගාතය අදත්තාදාානය කාමිත්‍යචාර. අභිද්‍යාව කියල කියන්නේ සිටන් කරන වැරැද්දක් වැරදි තුනින් එකක් විෂම ලූභය ලෝබය කියන්නේ තමන් සතු දේවල් වලට තිය ආසා. ශම ලභය කියනමක්ද විෂම ලෝභය කියන අනුන්ගේ දේවල් තමන්ග කරගන්න ති ආසා. සරලෝකෝ හොර හිත. ඒ තම අභිද්‍යාකය. ව්‍යාපාදය කියල කියන්නේ තරහ නෙවේ තරහි මානසික ක්‍රියාකාරී අවස්ථාව. නැසේවා වනසේවා කිලෝය හිතින් සාහප කරන්න හොදක් නංගවෙත් එපා මටමී කර පුදේවල් වලට. ගහන්න න හරනැත හද රි හන්ඩ ඕනු කියකි ඔය සාප කර කරන්නේ. අන්න එක තමයි අභි අ්‍යාපාදකය ඒකත් මනසිං කරන හිතිවිල්ලක්. සිතන ස්වභාවයක් මනෝකර්මයක්. ඉව මිච්චාදිට්ටි මෙලුවක් නෑ පරලුවක් නෑ අම්මට තාතර සැලකුවට වැඩැනෑ. ඔවුට කියල දෙයක් නෑ නරක කියල යන්නන්නේෑ මරිලා පහුඋපදින්න ඔයාදදිවසිෙන් හිත හිතා මිත්‍යාකල්පි හිතේ පුරුවගන්න ගතතිය. මිත්‍යාදෘෂ්ටය. ඔන්න හිතින් කරන පව්. වචනයෙන් කරන පවු හතරයි. මනද බොරු කියනවා කේලම් කියනවා පරුස වචන කියෙන හිස් වචන කියන. කයින් කරන වැරදි පව් තුනයි. මනද සත්තු මරනවා හොරකං කරනවා කාමේවරද හැසරෙනවා. එතු රොන්න ඔය කියන පව් සියල්ල නොකර ඉන්නම කද කරන්න ඕන වෑයම් කරන්න. උත්සාහ කරන්න. ඔය පව්වලින් නිකම් වලකන බෑ. පවට හිත නිතරම ඇදිලියන ගතිී වැඩි. එනිසා ආයාසයෙන් මේ පව්වලින් වැලකින්න අපි වැෑයම් කරන්න ඕන. එතකොට ඒ පවින් වලකින්න තියෙන ක්‍රමේම කදද සීල භාවනාතක. සීලයෙන් කරන්නේ කයවචනය සංගුවර කරගන්නවා කයින් වචනින් කරන වැරදි නවත්තගන්න. සමඳ භාවනාවෙන්ම කද කරන්නේ සමද භාවනාවෙන් තමයි හිතිංවෙන වැරදි නවත්ත ගන්න. ට දැන් ඔොන්න කයින් වචනයෙන් හිතින්වෙන වැරදි නැවත්තුමා. හැබැයි අකුසල සිතිවිලි තාම හිතේ තියෙනවා. අන්නේ අකුසල සිතිවිලි නවත්ත ගන්නම කද්ද කරන්නඩුවන ඉන්ද්‍රිය සංවරසීලය අත්ය අවශ්‍යෙන්. ඉන්ද්‍රිය සංවරසය කලකිවේ ඇහැ කණනාසය දිවශරීරය මනස කියන ඉන්ද්‍රියන්ට රූපාදි අරමුණු ගෝචර වෙනකොට ඒවයි නොයලී නොගැටී ඉන්න අවශ්‍ය චින්තනය හදාගන්නේ. එක තමයි ඉන්ද්‍රිය සංවර සීලයකය. එහෙම හිතන්න පුරුදුනහම තමයි අර හිතේ යට කිදා බැහැල තියන නූපන් අකුසල් නූපදවගෙන ඉන්න පුළුවන් කම තියෙන. නූපන් අකුසල් වලට පෝෂණය දෙන්නේ අරමුණුත්ත අරමුණුවල ඇලෙන්න්න ගැටන්න මුලාවෙන්න ගිහාම ඒ අර නූපන්න ඒව පෝෂණය වෙවිී හිතේ තියෙනවා. ඒ අරමුණු දීම වේගවත් වෙනකොට පෝෂණය වැඩි වෙලා එව නැගිටින්න ගන්න. ද අරමුණ දෙනේ අඩුකරහ මෝකද වෙන්නේ පෝෂණය අඩුවෙනෝ. පෝෂණය අඩුවීම තුළ ඒ සිතිවිල අර ලෝබදවේශ මෝහ කියපු අකුසල මූල සිතිවිලේ එහෙම ටිකෙන්ටි ටිගෙන්ටික දියවවිී දියවී ය. එතකොට හිතේ තියෙන අකුසල සිතිවිලිවලට නැගෙන්න්නට අරමුණු දුන්නේ නැති උනහාම ඒ ටිකටික තුනීවවී යාම තුළ එමකද වෙන්න හිත කෙලෙසුන්ගේ නිදහස් වලු. කෙලෙසුන්ගේ නිදහස්වීම තමයි නිවන් දකි නොක. එහෙනම් අන්න ඒ සඳහා අවශ්‍යයිමකද්ද ඉන්ද්‍රිය සංවරය. අන්න ඒකට කියනවා සංවරක් පධානය කියලා. ඒක නිකමවෙෙන් මගේ ඇහැ සංවරවීවා, අනසංවර වීවා කීකි හිතයට සංහර වෙන්නේ. අසංගවර වෙන්නේ කොහොමද කියල බලන් අසංවරවෙනි අරමුණේ ඇලෙන් ගියොත් ගැටෙනනෙද ඇහැ සම්බන්ධය ගත්තොත් හැට පේන අරමුණ තමයි රූපේ. රූපේ ආශ්වාදීෙන් වැලඳගන්න ගියොත් රාගය ඇවිස්සෙනෝ. රූපේ ගැටන්න ගියොත් ඒකේ තියන ආදීනව දැකළ ගැටන්න ගියොත් දේශය විස්සෙන. ඒ නිසාම කද කරන්න ඕන මේ රූපය අනිත්‍ය වශයෙන් බලනවා. අනිත්‍ය වශයෙන් බලන්න නිකම් බෑකට වීර්ය කරන්නඩෝ. මේක හැම තිස්සම මෙහෙම තියෙන. මේ රූපය මේ විදිහට තියල තවටයකින් වෙනස්වා. ඊළඟ මොහොත වෙනස. තැන් ලස්සරට මේ ක්දාාලතියෙන ලස්සන රූපයත් දැක්කාම සමරු ආශාදීවැදගන්න. පැ කවරු හැරීතුවත් මේක දැන්නම් ලස්සන තමයි. ඇබැයි බැරිවෙලාවත් කුඩයර ඇතුව වැස්ේ ගියුත් සරුවත් භෝතලය වගේ හේදල යනවා කියලා තේරුම් ගත්තන ඒක අනවශ්‍ය විදිට ඇලෙන්න. ලස්සනනා ලස්සන දිහයට දකිනවා. නමුත් ඇලෙන. ඇලෙන් නැතික් කෙනට අධහරන්න ලේසි. අන්නේ ඒ යාහිතයේ තන්හාව වැඩෙන්න. තන්හාාව වැඩෙන් ඇතිවෙන විදිට හිත පුරුදු කරන කෙනාට නිවන සමහිප වෙනවා. අන්න ඒ විදියට නිවන සමීප වෙන විදියට සෑම අරමුණක් දිහාම දකින්න පුරුදුුවෙන එක උත්සාහ කරන එක තමයි සංවර පධාන කියල කියයන්. එතකොට ඒ සංවරප්පධානයෙන් යුක්ත කෙනා. වචනයෙන් වෙන වැරදි.යින් සිදිං වෙන වැරදි කියන මේ වැරදි පාපක ධර්මයනුත් වලක්ක ගන්න ගමනේ. සි ගිදාබැහැලතියන අකුසල ධර්මයනුත් ටික ටික තුනී කර ගැනීමට ඉන්ද්‍රිය සංගුරසීලය හොඳීන් පුරුදු කරනවා. අන්න ඒ තුළ එයාට පුළුවන්කම ලැබෙනවා. පවු සහ අකුසල් කියන දයංශෙන්ම හිත මුදවාගෙන, නිවනට සමීපවෙන්. අන්න ඒ සඳහා මේ කාලසීමාවේදී. ඔබ වීර්යවන්තව උත්සාහවන්තව කටයුතු කරන්න වැෑයම් කරන්නන්න ඕන ඒ සඳහා ඔබ ඇපවෙලා කටයුතු කරන්න වස්තුම් මාසයම ඉදිරි කාලසීමාවේදී. හොඳට මේ සම්යප්‍රධාන වීරය ප්‍රම සම්යප්‍රධාන වීරයෙන් විතරක් නෙවේ. අනෙකුත් වීර්යන්ගෙන් උපලක්ෂිතව ශෝභමානව ඔබ ජීවත්වෙන්න ගත්තොත්. ඔබේ ජීවිත, ඒ කාන්තින්ම නිවනට සමීප කරගන්න ඔබට භාගිවඋදාවේ. එලෙසින් කටයුතු කරන්න. පින්වත් ඔබ හැම දෙනාටම මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියල අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ටහාච බුම්මට්හා, දේවානාගා, මහිද්දිකා, ප්ඥන්තන් අනුමෝ, දිත්වා, චිරං රක්හන්තු සාසනං, චිරරක් හන්තු දේශනං චිරංරක් හන්තු තුවං සදා ධරමස්ත්‍රවනා නිසන්සීන් හැමට උතුම් නිවංසුව සැලසේවා. සාමානෙන් මම බණයුරුනාාවම පොඩි රිවිෂණ එකක් දෙෙනවා. අද එහෙම කරන්න බණ හතරම යුරුණාට පසේ අන්තිමේදී මං ඒක උපවෙනුවෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතිං ඔස්ට්‍රේලියාවේ බෙරික්හි සාක්‍යමුණ සම්බුද්ධ විහාරේ. අපේ අඇති පූජනයේ දිගා මඩුල්ලිවී මලානන්ද නායක ස්වාමින් වහසි ගෞවවා ධනු ශාසනා පරිදි සංනිධානය කරන. දෙදහස් විසක වර්ෂය කටින පින්කමි, දායකත්වේ දරා කටයුතු කන පින්නතුන්ගේ පූර්ණ දායකත්වෙන්, මූලිකත්වෙන් සංවිධානය කරන්න ධර්ම දේශනා පින්කම්වාලාවේ සමාරම්භක දේශනයේ අද මෙලසින් පැවත්වේ. තින් පින්නත් ඔබහැම දෙනාටම අපි පුුණ්ඥාන ූදනාා කරනෝ දායකත්වේ දරම පින්න තුන්ට අන්ගේ පවුලල හැමෝටම විශේෂ උපන්දින සමරණ අය ඉන්න පුළුවන් ඒ හැමෝටමත් අපි සෙත් ප්‍රාර්ථනා කරනෝ එවාගේ මියගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා පවුලේ සෑම සියලු දෙනාගම ඉදිරි අනාගතය වෙනුවෙන් අපි ආශීරුවාද කරනවා. එ විශේෂන් මේ ධර්මදේශනා හතර නුගේගුඩ පාගුඩ පාරේවි fact Video ප productionන් ආයතනයහි තමයි පටිගත කරලා ඔබට නරබන්නට අවස්ථාව සලසාදී තිබෙන්නේ. ඒ පින්නතුන්ටත් අපේ ප්‍රතක්්‍යතාවය පුුණ්්‍යාණ මෝදනාව සිද්ධ කරනවා. එවගේම විශේෂෙන් අපි මතක් කරනවා අපගේ අනුශාසකත්වය පරිදි, පරමපූජූත්තම, මඩිහි පඥ්ඥාසයේ මහානායක ම හිමපාණත් වහන්සගේ සිරි නමට උපහාර පිණිස අලව්ව පනාදන්ඩ පැනසිහසෙනසු, ජාත්‍යන්තර භාවනාමධ්‍යස්ථානයේ විහාර සංවර්ධන කටයුතු සඳහා මේ කටින පින්කම්දායක පින්නතුන්. බොහෝ සේදායක වෙලා කටයුතු කලා. තින් ඒ ඇත්තන්ට ආශීර්වාද සිද්ධ කරනවා. ති මේ සිද්ධ කරගන්න උදාරතර කුසල ධර්මයන්ගේ අනන් ආශිර්වාද බලමහෙමින් පින්න්නත් ඔබ හැම දෙනාටම නිදුක් නීරෝගී සස්ුවචිර ජීවිනය වේවා. ඔබේ ඉදිරි කටයුතු. සර්වා ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. මේ ආරම්භ කරන කටිනපින්කම් කටයුතු. වස්සාන පින්කම් කටයුතු. සියල්ල සර්වා ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හැම නාටම මෙලොවසුව සලසාගෙන පරලවසුව සලසාගෙන අමා නිවණින් සැනසිල්ලුදා කර ගන්ට භාග්‍ය උදාාවේවායි, ඉද සිතින් ප්‍රාර්ථන කරනවන්. හැමදිෙනනාටම තෙරවන්සන්නයි.